श्रीलंका बौद्ध पाणी विश्वविद्यालय मीट अवुरुदु 41කට පමණ පෙර ආතුව ආරම්භ කළේ භික්ෂුන් වහන්සේලා ධර්ම දූතයන් සහ ධර්ම දරයන් හැටියට පුහුණු කිරීමේ ප්‍රධාන බලාපොරොත්තු ඇතිව ඒ වගේම ගිහි පිරිමි දරුවන්ටත් ධම්ම අධ්‍යාපනය ලබා දීලා බෞද්ධ දර්ශනයෙන් විකසිත වෙන ජීවන ප්‍රතිපදාව ලෝකයට පැහැදිලි කරලා දෙන්න ඒ වගේම පිරිවෙන් ආයතන වැනි ආයතන වලට අවශ්‍ය ආචාර්යවරුන් හැටියට සේවය කරන්නට අවශ්‍ය අධ්‍යයන සුදුසුකම් ලබා දීම මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන අවස්ථාවේ පැවතුණු පරමාර්ථ ඒ වගේම අරමුණු ධම්මචක්කං පවත්තේතු කියන මේ ආදර්ශය පාඩේ යට තමයි ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය ක්‍රියාත්මක වන්නේ. ආරම්භයේදී කොළඹ පරිපාලන මධ්‍යස්ථානයේ හැටියට ඒ වගේම ලංකාවේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ මාලිගා කන්දේ ආයතනය ඒ වගේම විද්‍යා අලංකාර ආයතනය සද්ධර්මාකර ආයතනය සහ බලගල්ලේ සරස්වති ආයතනය කියන මේ ආයතන හතරෙන් තමයි මුල් කාලයේ අධ්‍යාපනය ලබා දුන්නේ. ඉන්නනතුරුව මේ විශ්වවිද්‍යාලය ප්‍රතිව්‍යුහගත කළා ඕමාගම ගුරුගෝවි මාවතේ අද පවත්නා ස්ථානයේ ස්ථාපිත කරලා තිබෙනවා. වර්තමානයේ වෙන විට ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය විදේශ ආයතන 14ක් ඇතිව පවත්වාගෙන යන ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම අභ්‍යන්තර උපාධි පාඨමාලාවන් හෝමාගම පරිසරයේ ඒ වගේම පශ්චාත් උපාධි සහ බාහිර අධ්‍යයන කටයුතු කොළඹ පරිසරයේ සිදු වෙන්නේ දේශීය ශිෂ්‍යෝ වගේම විදේශීය ශිෂ්‍යෝ අපේ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබනවා. එසේ අධ්‍යාපනය ලබාගෙන ලෝකයේ නොඑක් රටවල්වල ධර්ම දූත සේවාවේ යෙදෙන ආම්ද්‍රවරු ඒ වගේම තරුණ භික්ෂුන් වහන්සේලා මේ විශ්වවිද්‍යාලයෙන් බිහි කර තිබීම අපි හැම දිනාටම සතුට දනවන කාරණයක්. මහාචාර්ය වල්පොල රාහුල ආම්ද්‍රවරු තමයි මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නට මූලික සැලසුම් ඉදිරිපත් කළේ. උන්වහන්සේගේ අදහස වෙලා තිබුණේ ආරාමික පරිසරයක් තුළ භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපනය ලබා දීම. ඒ කාර්යය එදාටත් වඩා ශක්තිමත්ව මේ වන විට සිද්ධ කරගෙන එනවා. අධ්‍යයන කාර්ය මණ්ඩලය 60කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. විවිධ අධ්‍යාපන සුදුසුකම් ලැබපු මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු, ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු, කතිකාචාර්යවරු මේ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අතරට එකතු වෙලා තිබෙනවා. ඒ වගේම පීඨ තුනක් හැටියට විශ්වවිද්‍යාලය ක්‍රියාත්මක වන්නේ භාෂා අධ්‍යයන පීඨයත්, බෞද්ධ අධ්‍යයන පීඨයත්, ඒ වගේම පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයත් කියන මේ පීඨ තුන යටතේ. ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයට විශාල පුස්තකාලයක් තිබෙනවා. ඒ වගේම හොඳ ශ්‍රවණාගාරයක් තිබෙනවා. අධ්‍යාපනය ලබන දේශන ශාලා රාශියක් තිබෙනවා. සියලුම ශිෂ්‍යෝ නිවාසිකවයි කටයුතු කරන්නේ. ඒ නිසා මේ සම්පත් වලින් ප්‍රයෝජනය අරගෙන ධර්මදර විනයදර සුපේසල ශික්ෂාකාමි ස්වාමීන්ද්‍රයන් මහන්සියලා සමූහයක් අපේ රට වෙනුවෙන් ඒ වගේම ආගම ධර්මයේ වෙනුවෙන් වාර්ෂිකව මේ විශ්වවිද්‍යාලයෙන් රටට සමාජයට පරිත්‍යාග කරන්නට ලොකු කාර්යභාරයක් කරනවා. මේ අධ්‍යාපනය ලබන හැම දිනාටමත් අපි ඉතා කරුණාවෙන් මතක් කරන්නේ විශ්වවිද්‍යාලයේ සම්පත් ප්‍රයෝජනේ අරගෙන ත්‍රිපිටකධාරී ස්වාමීන්ද්‍රයන් මහන්සියලා හැටියට ඒ වගේම ධර්මයේ පිළිබඳව දැන උගත් ගිහි උපාධිධාරීන් හැටියට මේ විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා ගිහිල්ලා අපේ රටටත් සමස්ත ලෝකයටත් සුවිශාල සේවාවක් සිද්ධ කරන්නට හැම දිනාටම ශක්තිය සහ ධෛර්යය උදා වේවායි ආශංසනය කරමින් හැම දිනාටම සුභ යහපතක් වේවායි ප්‍රාර්ථනා කරමින් අපේ අදහස් දැක්වීම සමාප්ත කරනවා. ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය 1981
අවුරුද්දෙ විශේෂිත පනතකින් ආරම්භ කරලා බොහෝ කාලයක් මේ වෙන විට අවුරුදු 41කට ආසන්න කාලයක් බොහෝම හොඳින් සක්‍රීයව පවත්වාගෙන යනු ලබන විශ්වවිද්‍යාලයක් මේ විශ්වවිද්‍යාලයේ අරමුණ තමයි බුද්ධ ධර්මයේ පාලි භාෂාව තදනුබද්ධ විෂයයන් දේශීය සහ විදේශීය ශිෂ්‍යයන්ට උගන්වලා බුදුදහම ලෝකේ පුරාම ව්‍යාප්ත කිරීම ශ්‍රී ලංකාව තුලත් ලෝකයේ තුලත් මේ බුදුදහම ව්‍යාප්ත කරලා අනාගත මිනිස් වර්ගයාට මේ ධර්මයේ දායාද කිරීම ප්‍රමුඛ අරමුණ වශයෙන් පවත්වාගෙන යනු ලබනවා විශේෂයෙන්ම භාෂා අධ්‍යයන පීඨයේ පීඨාධිපති වශයෙන් මම මේ මොහොතේ ප්‍රකාශ කරන්නට කැමති අප පීඨය මගින් විවිධ භාෂාවන්ගෙන් බොහොම දක්ෂතා පෙන්වන භික්ෂුන් වහන්සේලා ගිහි දරුවන් විදේශීය ශිෂ්‍යයන් පුරුදු පුහුණු කරලා ඒ අයව ලෝකයටම නිදහස් කරනවා මේ ධර්ම පණිවිඩය මුළු ලෝකය පුරාම බෙදා හැරීම සඳහා සංවර සීලී විනය ගරුක ධර්මඥානයෙන් පිරිපුන් පිරිසක් නිර්මාණය කිරීමයි අපේ ඒකායන බලාපොරොත්තුව භාෂා අධ්‍යයන පීඨයට අදාළව අධ්‍යයනාංශ හයක් තියෙනවා සිංහල පාලි සංස්කෘත ඉංග්‍රීසි ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ භාෂා නිපුණතා සංවර්ධන යනාදී වශයෙන් එම අධ්‍යයනාංශ නම් කරලා තිබෙන්නේ එම අධ්‍යයනාංශවල බොහොම දක්ෂ ආචාර්ය උපාධි තිබෙන මහාචාර්ය තනතුරු වලට පත් වෙලා සිටින ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය අධ්‍යයන මණ්ඩලයක් කටයුතු කරනවා ඒ හැමදිනාම ඉතාම ඉහළ කැපවීමක් කරමින් මේ අපේ අරමුණ ඉෂ්ට කරගන්න සාක්ෂාත් කරගන්නට වෙහෙසෙනවා කටයුතු කරනවා විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනය ලබාගත් බුද්ධ ධර්මයේ සහ පාලි භාෂාව පිළිබඳව ප්‍රශස්ත දැනුමක් ලබාගත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා මේ වන විටත් ලෝකේ බොහෝ රටවල් වල ධර්ම දූත සේවයෙහි නිරත වෙලා සිටිනවා එය අපේ සතුටට කාරණාවක් මෙම විශ්වවිද්‍යාලයේ දියුණුවෙන් දියුණුවටම පත් වේවා කියලා අපේ ඒකායන බලාපොරොත්තුවයි තෙරුවන් සරණයි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සුවිශේෂී පනතකින් පිහිටවන ලද විශ්වවිද්‍යාලයක් මේ විශ්වවිද්‍යාලය පිහිටුවීමේ මුඛ්‍යතම අරමුණ තමයි ලෝකයට අවශ්‍ය කරන ධර්මදරයන් බිහි කිරීම ධර්ම ප්‍රචාරය සඳහා අවශ්‍ය කරන විද්‍යාර්ථීන් පුහුණු කිරීම इस विशेषी कार्यभारे इष्ट सिद्ध की मेदी बौद्धाध्ययन पीठेट वडा वेदी मग की मैरण इन साम विश्वविद्यालय उपाधि पाठमाला नदारण विद्यार्थी सीरुदेना अनिवार्य हदाल युतु विषय एकाख्यतियेट बौद्ध दर्शनीय विषय अंदुन्नादेन पुलवान එවගේම යම් විද්‍යාර්ථියෙක් බෞද්ධ දර්ශනය විෂය වෙනුවට බෞද්ධ සංස්කෘතිය විෂය හදාරන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අවස්ථාව සැලසෙනවා. එනෝ බෞද්ධ දර්ශනය එහෙම නැත්නම් බෞද්ධ සංස්කෘතිය කියන මේ විෂය දෙක අතුරින් එක් විෂයක් අනිවාර්යයෙන්ම තමන්ගේ උපාධි පාඨමාලාව සඳහා හැදෑරිය යුතු වෙනවා. එවැනි ස්ථිර අදහසකින් යුක්තව පරමාර්ථයකින් යුක්තව මේ බෞද්ධ අධ්‍යයන පීඨය පීඨවලා තිබෙන්නේ විශේෂයෙන් ධර්ම ප්‍රචාරය සඳහා අවශ්‍ය කරන දැනුම ඒ විද්‍යාර්ථීන් තුළ
ඇතිකරයි මේ සවිශේෂී අරමුණ සහිතව. එබැවින් මේ පාඨමාලා සම්පාදනය කිරීමේදී ධර්ම ප්‍රචාරය සඳහා අවශ්‍ය කරන මූලික දැනුම එවැගේම ඒ ඒ පාඨමාලාවන් හැදෑරීමේදී අවශ්‍ය කරන පාඨමාලාවන් වලදී අවශ්‍ය කරන මූලික ඉගැන්වීම් සියල්ලක්ම අන්තර්ගත කරමින් තමයි මේ පාඨමාලා සකස් කරලා තිබෙන්නේ. එනෝ යම් මේ විද්‍යාර්ථීන් වශයෙන් මේ පාඨමාලාවන් හදාරන සියලු දෙනා බෞද්ධ දර්ශනය එහෙම නැත්නම් බෞද්ධ සංස්කෘතිය කියන මේ විෂයන් දෙක අතුරින් එක් විෂයක් තමන්ගේ උපාධි පාඨමාලාව සඳහා තෝරාගත යුතු වෙනවා. මීට අමතරව පුරා විද්‍යාව විෂයක් වශයෙන් හදාරන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අවස්ථාව සරසලා දීලා තිබෙනවා. ඒ වගේම බුදුදහම පමණක් ඉගෙන ගැනීමෙන් ධර්ම ප්‍රචාරක කටයුතු වඩා සාර්ථකව සිදු කර ගැනීමට නොහැකි වෙනවා ප්‍රායෝගිකව. විශේෂයෙන් බුදුදහම හඳුන්වා දීමේදී එතෙන් වෙලාවට වෙනත් ආගම් අදහන ඒ වගේම වෙනත් දර්ශනයන් පිළිබඳ විශ්වාසය තබන අය තමයි බොහෝ වෙලාවට මේ පාඨමාලා හදාරීම සිදු කරන විද්‍යාර්ථීන්ට උපාධි පාඨමාලාවන් අවසානයේදී හමු වෙන්නේ. එවන් අවස්ථාවන් වලදී ඒ අය දරන මතය අදහස වඩා හොඳින් තහවුරු කිරීමේ හැකියාව ඒ විද්‍යාර්ථීන් සතු විය යුතු වෙනවා. ඒ නිසාම සමය අධ්‍යයනා තුලනාත්මක දර්ශනයත් හැදෑරීමේ අවස්ථාව විද්‍යාර්ථීන්ට ලැබෙනවා. මේ කියන කාරණා සියල්ලක්ම හොඳින් වටහාගෙන කටයුතු කරන බෞද්ධ අධ්‍යයන පීඨය ඒ පීඨය යටතේ සුවිශේෂී අධ්‍යයනාංශ හතරක් පවත්වාගෙන යනවා. ඒ තමයි බෞද්ධ දර්ශනය අධ්‍යයනාංශය, බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශය, සමය අධ්‍යයනය හා තුලනාත්මක දර්ශනය අධ්‍යයනාංශය, පුරා විද්‍යා අධ්‍යයනාංශය. මේ අධ්‍යයනාංශ හතරෙන් විද්‍යාර්ථීන්ට අවශ්‍ය කරන දැනුම ආකල්ප වගේම කුසලතා ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන ඒ පාඨමාලා සකස් කරගෙන පවත්වාගෙන යනවා. ඒ වගේම විද්‍යාර්ථීන්ගේ මානසික සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් බෞද්ධ අධ්‍යන පීඨය යොමු කරලා තියෙනවා. ඒ ප්‍රතිඵලයක් හැටියට සියලු විද්‍යාර්ථීන් විසින් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු පාඨමාලාවකුත් බෞද්ධ අධ්‍යන පීඨයේ බෞද්ධ දර්ශනය අධ්‍යයනාංශය මගින් පවත්වාගෙන යනවා. ඒ තමයි බෞද්ධ උපදේශනය අනිවාර්ය පාඨමාලාව. ඒ බෞද්ධ උපදේශනය අනිවාර්ය පාඨමාලාව තුළින් විද්‍යාර්ථීන්ට අවශ්‍ය කරන මානසික සංවරය සඳහා අවශ්‍ය ඉගැන්වීම් න්‍යායාත්මක දැනුම ලබා දෙනවා විතරක් නෙමෙයි අවශ්‍ය කරන ප්‍රායෝගික අවබෝධයත් ඒ පාඨමාලාව තුළින්ම ලබා දෙනවා. විශේෂයෙන් භාවනා වැඩසටහන් ආදි කොට ඇත්තා වූ ඒ ප්‍රායෝගික වැඩමුළු ඔස්සේ විද්‍යාර්ථීන් අවශ්‍ය කරන ශික්ෂණය ලබා දීමට කටයුතු කරනවා. මීට අමතරව තවත් විෂය දෙකක් බෞද්ධ අධ්‍යයන පීඨය යටතේ පවත්වාගෙන යනවා. එකක් තමයි බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය කියන විෂය. ඒ වගේම ප්‍රජා නායකත්වය කියන විෂය. මේ විෂයන් දෙකෙනුත් බලාපොරොත්තු වෙන්නේ ඒ ධර්ම ප්‍රචාරය සිදු කිරීමේදී අවශ්‍ය කරන පුහුණුව, අවශ්‍ය කරන පරිචය දැනුම ලබා දීම. මනෝවිද්‍යාව කියලා කියන්නේ ලෝකයට දැඩිසේ අවශ්‍ය වෙන විෂය ධාරාවක්. ඒ විෂය ධාරාව බෞද්ධ මුහුණුවරකින් ලබා දීමේ අභිමතාර්ථය පෙරදරි කරගෙන තමයි මේ පාඨමාලාව මේ බෞද්ධ අධ්‍යන පීඨය මගින් හඳුන්වා දෙලා තිබෙන්නේ. ඒවගේ විහාරස්ථාන මුල් කරගෙන භික්ෂුන් වහන්සේලා විවිධ වූ සමාජීය සේවාවන් සිද්ධ කරගෙන යනවා. ඒ සේවාවන් සිද්ධ කරගෙන යෑමේදී වඩා නිර්වද්‍යව ඒ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය කරන පරිචය පුහුණුව ප්‍රජානායකත්වයේ කියන විෂය ධාරාව ඔස්සේ ලබා දෙනවා. මේ කියනවා අරමුණු සියල්ලක්ම කේන්ද්‍රගත වෙනවා ධර්ම ප්‍රචාරයේ කියන කාරණාවට. ඒ කාරණාව තමයි ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ මුඛ්‍යතම කාරණාව බවට පත් වෙන්නේ. ඉතින් ඒ මුඛ්‍යතම අරමුණ සාක්ෂාත් කර දීමේ අභිලාෂයෙන් අරමුණෙන් තමයි මේ සියලු කටයුතු බෞද්ධ අධ්‍යයන පීඨය මගින් පවත්වාගෙන ලබන්නේ. ඉතින් විද්‍යාර්ථීන් වන හැම දෙනාට ඒ සඳහා ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් අභ්‍යන්තර විද්‍යාර්ථීන් වශයෙන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, ඒ වගේම ශිෂ්‍ය දරුවන්ට, ඒ වගේම බාහිර පාඨමාලාවන් අදාරන විද්‍යාර්ථීන්ටත් ඒ සඳහා අවස්ථාව ලැබිලා තිබෙනවා. අභ්‍යන්තර විද්‍යාර්ථීන් ලැබෙන වරප්‍රසාදයේ ආකාරයෙන්ම ලැබුණත් යම් ප්‍රමාණයකින්
බාහිර විද්‍යාර්ථීන්ට ඒ සඳහා අවශ්‍ය පුහුණුව පරිචය ලබා දෙනවා. ඉතින් අභ්‍යන්තරව ගිහි ශිෂ්‍යයන් පිරිමි ශිෂ්‍යයන් පමණක් තමන් මේ පමණක් මේ පාඨමාලා සඳහා ලියාපදිංචි කරගෙන ලැබුවත් බාහිරව ස්ත්‍රී විද්‍යාර්ථීන්ටත් මේ පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා බෞද්ධ පාල විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ මගින් ධර්ම ප්‍රචාරය සිදු කිරීම නම් මුඛ්‍ය කාරණාව සහ ඊට ආනුෂංගික කාරණාව නිෂ්ට සිදු කිරීමේදීලා මූලික කාර්යභාරය ඉෂ්ට සිදු කරනවායි කියන කරුණ බෞද්ධ අධ්‍යයන පීඨයේ හැටියට මේ අවස්ථාවේ සඳහන් කරන්නට පුළුවන්කම ලැබෙනවා. හොඳයි හැමදාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.